RGB keyboards, RGB monitors, RGB casing, RGB RAMs, RGB CPU coolers, RGB power supplies, RGB එක fan carry අනිත් ඕනම එකක් තමයි RGB toilets. ඉතින් අද අපි review කරන්නේ iGo Dark Flash Shadow CPU cooler එක. හරි ඉතින් මම මේ ප්‍රොඩක්ට් එක ඕඩර් කරේ Ali Express එකෙන් මගේ Ali Express එකෙන් ඕඩර් කරපු පළවෙනිම බාණ්ඩේ. ඉතින් හොඳට පැකේජ් කරලා ආව දවස් 20න් වගේ අපේ පැත්තට වගේ ආවා. ඉතින් අපි මේක අන්බොක්ස් කරලා බලමු හොඳට පැකින් කරලා නම් තිබ්බා. ඉතින් හරි අපි පෙට්ටිය ගමු. පෙට්ටිය ලස්සනට තියෙනවා වටේ බොක්ස් එක වටේ රූපවම දාලා තියෙනවා CPU cooler එකේ. ඉතින් කලර්ස් වටේට රවුම් දෙකක් වගේ යනවා. ඉතින් මෙහෙම මොනවද කීකියව ගහලා තිනවා ඒවා ඕන් නෑ. ඉතින් මං CPU cooler එක සෙට් කරලා බලා ගන්න ඕන නම් වීඩියෝ එකේ අන්තිමට යන්න. ඉතින් මං සෙට් කරන විදිය නම් පෙන්නන්නේ නෑ. ඉතින් පෙට්ටිය පිටිපස්සේ මෙන්න මෙහෙම තියෙනවා. ඉතින් අපි පෙට්ටිය කඩලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේක මට වුණා ඩොලර් 17ක් වගේ. හැබැයි මම මේක කූපන් වවුචර්ස් ඒ කාලේ තිබ්බ Black Friday deals දාලා ගත්තී. අන්තිමට ගත්තේ ඩොලර් 14කට. ඒ කියන්නේ රුපියල් 2500කට වගේ තමයි ඔක්කොම ගිය ගාන. ඉතින් අතරම වාසි මට මේක. ඉතින් මට පොඩි RGB පිස්සුවක් ආවා. මම ඒ පිස්සුවෙන් පොඩක් ගැලවිලා හිටියේ. ඉතින් අපි පෙට්ටිය unbox කරපු ගමන් තියන්නේ ෆෝම් එකට පස්සේ user manual එක තියෙනවා උඩින්ම. user manual කවුද බං කියවන්නේ. ඉතින් අපි ඒක පැත්තකින් තියමු. ඔන්න ඉතින් අපි CPU cooler එක එල්ට ගමු. ඒකන පොඩ්ඩක් ලොකුවට තියෙනවා Intel stock cooler වඩා. ඉතින් තව ඇතුළේ තියෙනවා අපිට packet එකක්. මේක තියෙනවා bracket එක මං හිතන්නේ. ඉතින් තව ඒකේ trophy කොලයක් වගේ එකක් ඕගොල්ලන්ට පේනව ඇති. අපි බලමු trophy කොලේ මොකක්ද කියලා ඊළඟට. තව මොනවක් නැහැ පෙට්ටිය නම්. හරි අපි දැන් CPU cooler එක මේ CD bag game වගේ මොකක්ද එකෙන් එල්ල ගමු. ඉතින් කියන්න ඕනේ ඉතින් මේකේ ලයිට් එක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මම ඒක ගැන පොඩ්ඩක් කියන්නම්. ඒක මගේ එකේ හරියන්නේ නැහැ. හරි ඉතින් අවශ්‍ය wheel quality නම් පට්ට ෆෑන් එකේ මාර අමුතු quality එකක් තියෙනවා අතරම. ඉතින් පිටිපස්ස කළුයි ඔක්කොම කළුයි. ඉතින් ෆෑන් එකෙන් එළියට wires දෙකක් එනවා. එකක් CPU cooler wire එක. ඒ කියන්නේ බර්ජ් කනෙක්ටරට සෙට් වෙන wire එක සාමාන්‍ය එක 4 pin එකක්. ඉතින් අනිත් එක තමයි RGB lights control කරන්න තියෙන pin එක. ඔයගොල්ලෝ කියන්න ඕනේ තියා හැබැයි ඒක කන්ට්‍රෝල් ඒක ගහන්නම ඕනේ නැහැ ලයිට් ටික වැඩ කරන්න නම් ලයිට් ටික අපිට කන්ට්‍රෝල් කරන්න විතරයි ඒ වයර් එක ඕන වෙන්නේ. ඒ කියන්නේ මදර් බෝඩ් එකේ Aura Sync කියන software එක තිබ්බොත් ASUS වල. ඊට අපිට මේව ඇනටිකේ පොඩි පොඩි කොප්පක් වගේ එකක් දීලා තියෙනවා ඕන නම් ගලවලා ගන්න. ඕන නෙමෙයි ගලවලා ගන්න ඕනේ සෙට් කරන්න. ඔක්කොම පැකේජ් එකේ තිබ්බ ඔක්කොම මෙතන තියෙනවා. අපි දැන් මේ බ්‍රැකට් එක තියෙන පකට් එක ගලවලා ගමු. මොකක් බ්‍රැකට් එකේ පකට් එක ගලවමු හරි මොකක් හරි. එතකොට ඒක ඇතුලේ තියෙන අපි ටොෆි කොලෙත් බලමු මොකක්ද කියලා. අතරම මගේ මම කියන්න ඕන RGB pin එක මගේ mother board එකේ නැහැ. ඒ කියන්නේ 4 pin එකක් තියෙන්නේ 3 pin කියලා RGB 4 pin 3 pin කියලා දෙකක් තියෙනවා. ටොෆි කොලේ බලා ගන්න. මේකේ තියෙන්නේ අතරම thermal paste එකක්. ඔන්න user manual පොඩ්ඩක් බලා ගන්න. ඔන්න සෙට් කළාට පස්සේ මෙන්න මේක තමයි view එක අපේ. අර එහා පැත්තේ ලයි දිලිසෙන්නේ ලයි හැම දෙක. ඊට පස්සේ මේ අපිට ලස්සනට බලා ගන්න පුළුවන් මේ පොඩි කිට්ට වගේ හරි ආසාවේ ඇති. ඉතින් RGB පිස්සන්ට තමයි පමණයි මේවා. ඉතින් අතරම Intel stock cooler ඩා noise එක නම් අඩුයි. මම CPU එක 100% use කරලා බැලුවා ඒත් ඒ noise එක අඩුවෙන් යන්නේ හොඳටම. ඉතින් පොඩි ලස්සනක් එහෙම තියෙනවා. ඇත්තටම ඩොලර් 14කට මේක වටිනවා. يعني අපේ රටේ ලංකාවේ හොයාගෙන තිබ්බේ නැහැ. AliExpress එකේ තමයි තිබ්බේ. ලංකාවේ තියෙනවා කියන්න. ඉතින් මම link එක දාන්නම් ඕන නම් CPU ගන්නව නම් මට මේක sponsor කරලා නැහැ. sponsor කරොත් හොඳයි. මම ඕගොල්ලන්ගෙන් අයිත් casing fan එකක් ගන්නවා. ඉතින් අපි ඒක review කරලා බලමු ඒක. මම ගත්තොත් ගන්නවා ගොඩක් වෙලාවට. ඉතින් තව දේවල් ටිකක් කියන්න ඕනේ. මගේ motherboard එකේ තියෙන RGB 4 pin එකක්. ඒ කියන්නේ සාමාන්යයෙන් අලුතෙන් එන ඒවා දෙන්නේ 3 RGB 3 pin කියලා. ඒ කියන්නේ pin තුනක් තියෙන එකක්. pin තුනේ එකෙන් අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. දැන් අලුතෙන් එන RGB ගොඩක්ම කෑලි බෑලි RGB pin 3 එන එක. ඉතින් මේකේ මද මේ ෆෑන් එකෙත් එන්නේ pin 3 තියෙන එක. ඉතින් මගේ motherboard එකේ තියෙන pin 4 තියෙන එක. ඒකින්ද මට ලයිට් එක කන්ට්‍රෝල් කරන්න වෙන්නේ නැහැ.
ඉතිං ඒකට ඕගලන්ට අලුත්ම මද පෝඩක් ඕනවා නැන්නම් මේ වගේ ලයිට් එක හැම තිස්සම ඔන් වෙලා තියෙනවා. ඒකතමා මට තියනවුල ලයිට ඔෆ් කරගන්න එක මට ලයිට් එක ඔෆ් කරගන්නත් ඕනේ ඇත්තටම. හැම තිස්සම වැඩ ගැලි දාන්න ඕනේ නෑනේ ෆ්‍රෙන්ඩ්ස් නේද? ඉතින් කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න ලයික් කරන්න වීඩියෝ එකට අපි තවත් වීඩියෝකින් හම්බෙමු.